අපි ක්කා ඒ පෙරේදා ආණ්ඩුව විශේෂයෙන්ම සාරාජෙස්මින්ගේ සාරාජස්මින් මෙය ගිහිල්ල තියෙනවද කියන එක පරික්ෂා කරන්න නැවත වතාවත්. අපි දැක්කා ආණ්ඩුව ඒසායින්ද මරුදුවල මැරුණ උදවියගේ ඒ ගොලන්ගේ මුත දේහයන් ගොඩගත්ත. අපි දන්නේෙ නෑ කාගේ ඕෝමනාවට මේ ගොඩගත්ත කියලා. දැන් සාරා ජෙස්මිින් ජීවත්වෙලා ඉන්නවද එමනත්තා මැරණඒ මරිලලා ඉන්වාද කියන එක හොයන්න කියලා කෞද මේ නියෝගේ දුන්නේ මේ මුතදයන් ගොඩගන්න කියලා. අධිරණයට කියක් කාගේ ෝමනාවට මේ අධකරන ඕඩට එකගත්තේ මම පැහැදිිව කියන්න ඕනේ. ජඩාධිපති පාස්කු ප්‍රහාාරණය සම්බන්ධයෙන් පත්කරපු ජනාධිපති වාර්තාාව. ඒ කොමිසන්් වාර්තාවේ සහරහන්ගේ බිරිද සාක්ෂි දෙනවා. සහරාන්ගේ බිරිඳ පැහදිලිව කියනවා. එදා සහින්දු මරදවල බෝම්බේ පිපරෙන වෙලාවේ? එයා ඒ ගෙදර හිටිය ඊලාඟට බෝම්බෙ පිපිරීමත් එක්කයා සීසන්ව ඇදවැටුණ, සීසන්ව ඇද වැඩලා නැවතයායට සීය එනකොට. සාරා ජෙස්මින්න් එලිය කතා කරගෙන ඉන්න කටහඬ එයාට ඇහුනයි කියලා කෞද කියන්නේ සහාන්ගගේ බිරිගට උත්තර ලබාදී ලතිබෙන. එතකොට ඒ කටඋත්තරය අනුව තමයි. එදා ජනාධිපති කොමිසම නියෝගයක් දෙනවා. සාරාජෙස්මින්න් එතන මැරුණද කියලා DNAන්නේ පරීක්ෂණයක් කරන්න කියලා. තොට සාරගේ අම්මගේ ඩන්නේ වාර්තා වරගෙන එදා ඒ කොමිසන් නියෝග අනුව පරීක්ෂණයක් පවත්තල කියවා. ඒ මුත දේහන් අතර සාරගේ දේය නැහැයි කියන එක එදා තවුරු වුණා. එදා ඒ තවුරු හුණයින්ද තමයි ජනාධිපති කොමිසම නිර්දේශ වල තියෙනවා සාරාව වහාම අත්තඩගුවට ගන්න. සාරණව, හොයන්න සහරව වාමත් අඩංගෝට ගන්න කියලා ඒ නිර්දේශෝල තිබෙනවා. තොට ජනාධීපති කොමිසම මේට ්‍රබාදීපු නිර්දේශවලට පතහැනිවගිහිල්ලා නැවතවතාවක් සාරා ජීවත්වෙලා ඉන්නවද නැද්ද කියන එක මේ නැවත දෙන්න්නේ පරිීක්ෂණ කරන්නේ කාගේ ඕමනාවට දෙේෙ එක තමයි අපට තියෙන ගටලු. එකැන ආන්ඩුවට ෝමනාවක් තියෙනවාද මේ සහර මැරුණයි කියල අවුරු කරගන්න මේ ඒකද මේ කරන්න යන්නේ සහර ජීවත්වෙලා ඉන්න කියලා සාරන්ගේ වෛ් පැහැදිලිවකිවා සක්කිවල. ළඟට කොමිසම දන්නේ පරීක්ෂණයක් කර දකොට ඒ ඒ පරීක්ෂණවාර්තාවල තිබෙනවා සාරමියදුනේ නැහැ කියෙනෙක් දැ ඊළඟට අපි පෞගිය කාලේම ම මතුකර සාහර අත්වඩගුවට ගන්න තවම අධිකරණනියෝගයක් මේ ආණඩුව ගත්තෙන දැන් ඔය නඩු දාලතියෙනවා ඔක්කමලට ක්ොමලන සැකාරන්න අඩුදා ති සහ තුරදාහන් වලා තියෙන වයිකිෙනක් තමයි දනාධිපති කමෂම වාර්තාවනය තියෙන් තොටේ ර්තාවනවා තියෙනවනම් වහම අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා එයා ඉන්දියාවේ ඉන්නවනම් ඒ ඉන්දාවෙන් හරිියාව ගන්නන්න ජාත්‍යන්තර පොලිසියට දන්වන්න රතුනිවදනයක් දන්න ඕනේ ආ්ඩුව වහම මේ අධිකරේ තුවට පව්ගේ කාලෙම ඒ ගැන කිසි ආකාරය කරුණ ඉදිරි පවාර්තා කරය න අධි කරේ රා්ඩ. ඉළං අපිදක් ඒ පෙරේද ආ්ඩුව කියන අර පොලිසිය ඉන්න හිටපු කෙනෙක් මේයා මේ පැනලගිහිල්ල ති නවා අය බොරු සක්කිලිය ලති නොයි කියලා ම දන්නන්රුවන් වනන් ය පැනලගීල නෑ එතුමාගේ පි මංිතන මාකලන්ද ේතුමාගේ නම එතුමා මේ පැනලගන එතුමාගේ මේ විශ්‍රාමාරගෙන හමෙරිකාවටිගේ අනිතක එතුමා වැඩකරේ ඒ ජනාධිපති කොමිසමේ ඒ වාර්තා කරන ලියන කෙනෙ කැඩි තමයි තුම එතුන වැර වැඩකේ තුකොට එතනද යම්යම් කරුණු වාර්තාාවන සාරජීවත්වෙලා ඉවයි කියලා ඒ කරුණු වාර්තා අනුව තමයි අද රිමාන් බන්ධනාකාරය ඉන්න රබූ බක්කර් කියන අරවචි හොඩිය පොලිසිේ ස්ථානාධි පරිතුමා සහරව ඉන්දියාවට ගැෙනන්න උදව් කරා කියලා අද චෝදනාවට ලක්වෙලා ඉන්න ඒ පොලිස්සි නිරධාරිතුමා දඉන්නවා මේ සඩ අක් අරංගුවයි ද අපිට හිතෙනවද යාව බේරගන්න තමයි දැමේ මා කලන්ද වගෙනල්ල පටලව වන්න හදන් එකනෙද ආණ්ඩුව ඇතුළ යනවා අ රබූබක්කර් රිමාණ්ඩ එකේ ඉන්න සයිඩ එක ඉන්න ඒ පොලිස් නිරධාරියාව බේරා ගැනීමේ මෙහෙමක් ද ආ්ඩ ඇතුළ දීත්වෙන යායට මයි චෝදනාව එල්ල වෙලා තියෙන්නේ සහරව ඉන්දාවට ගෙනයන්න මන්නාර්මට එක්කංගයා කියලා එයා තමයි චෝදනාවට ලක්වෙලා අද වෙනකොට සයිඩියක්තඩංගුව පවුවෙන් පසුවෙන් තකොට එයාව බේරා ගැනීම සඳහා යම් මෙහහිුමක් ආණ්ඩු අද දියක් කලා තියෙනවා ඒකයි අද මේ ඩන්නේ පරීක්ෂණ නැවත. සාරා මිය අඇදිලා තියෙනවාද කියලා කියෙන මේ පරීක්ෂණය කරන්න ඇය අධිකරණයටගේ කාගේ ඕමනාවට දෙන ප්‍රශ්නය අපිට තියෙනවා. කෞදඒකට නියෝගෙ දුන්නේ. කවද ආණ්ඩුවේ ඉහල නියෝගේ දුන්නේ නැවද මේ ඩියන්නේ පරිීක්ෂණයකට ලක්තල යුතුයි කියනෙකින්ද. යින්ද අපිට පෙන්න්න තියෙනවා මේ සියලු කරුණු කාරණානුව ආණ්ඩුව යම් දෙයක් පසං කරන්න උත්සා කරනවා. ආණඩුව උත්සාදරනවා සහර මැරිලයි කියලා තවරු කරන්න ආණ්ඩු උත්සාහදරණවා කියෙන එක මට පේර. මොකද සාරව හොයාගන්න. කිසිදු ආකාරයේ පරීක්ෂණ මෙහයුම් පෞ්ගිය කාලිපුරාම මේ ආ්ඩුව දියත් කලේන. සහරාව අත්තරංගුවට ගන්න කිසිදු ආකාරේ වැඩපිළි වලවක් දිියත් කරේන. අඩුමගානේ ඉන්දියාවෙන් නිලවශේ. සාර ඉන්නවනං අපිට ලබා දෙන්න කියලා ඉල්ලීමක්වත් ආණ්ඩුව කළේන. ඉන්දියානු ආරක්ෂක ලේකම්වරයා අපේ රට එක්ක අපේරට කී පවතාවක්කාාව. ඒ එකතු සාකච්ඡාක්වත් සාරාව ඉල්ලුව නෑ. හමනන් අපිට පේඩ තියෙනවා මේ දේශපාලන මේක තුළ මේ පාස්කු බෝබ ප්‍රාරයේ. ිට පස්සේ යම් යම් කණ්ඩායම් වැඩ කරවා ඒ වැඩකරයි කියලා යම්දං අප යම් අතානු අපිට තවරුව වවා එතකොට ඒ අවශ්‍යතාවයන් ඉස්ත කරන්න හාටාරි හෝමනාවෙලා තියෙනවා සහර මැරුණයි කියලා තවරුරගන්න. එහින්ද තමයි අද ආණ්ඩුව නැවත වතාවක් මේ ඩ. පරිීක්ෂණොලට ගිහිල්ලලා පුළුවන්නම්සාහරගේ මුතදේය තාරයිතන ැරුුණයි කියලා තවරු කරන්න උසාකරයි. එඒද අපි ආණඩුවට කියරවා මෙවැනි දේවල්ලොලින් නැවත නැවත ආණ්ඩුවට එල්ල වෙන චෝදනාවලින් ගැලවෙන්න බෑ ආණ්ඩුව මේ කරන්නේ නැවත නැ යම් යම් කරුණු රණාව වසංකිරීමත්. පැහැදිලිව ජනාතිපති කොමිසම් වාර්තාවේ සාර ජීවත් වෙලා ඉන්න අයි කියනැක තවුරු වෙලා තිේෙනවා. Dන්නේ පරීක්‍ෂණ කරලා තවරු කරගෙන තිබරෙන. තොට එවැනි දේවල් තියද්ද. නවත මොකට මේ රීක්ෂණයක් කරන්නේ නවත මොකට මේ මිනිී වල් වල්හාරන්නේ මේ කාගුමනාවට. හකයි අපි වේ. අපිට මේ ක්‍රියාවලිය තුළ සැකයක් තියෙනවා ආණ්ඩුව යම් දෙයක් වස කරන්න උත්සාරන.